දෝෂණය වංචාව නාස්තියෝ අක්‍රමිකතාත් සහ අකාරයක්ක්ෂිමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිශෂන් තෙලිවකිය දැන්ටෙලිවිෂන්ෙල කියයා. පන්සේ පනස් ජාතකයේ දක්වා වැඩවර්ජ නිතිහාසේ දිවේ ඇන බව තමයි, බැලු බැල්මට පේෙන් නනේද. ඔය පන්සේ පනස් ජාතකපොතේ සඳහන් වනර නන්දි විශාල ජාතකය ඔබට මත්තක ඇති එනේද. මහත් ශක්තියෙන් යුත් නන්දිගවයා ගැල් සයේ ඇඳම ප්‍රතික්ෂප කළානේ ඒ අර තම ස්වාමියගේ නොහොම්ඹිනා භාෂාවිලාශය නිසා. ගැල් සයේ අදිනෙ නැතුව වර්ජනය කලාා නෙනේද අංවර්ජනයක් හොඳේ අන්තිමට ආදරයෙන් යහපත් එෙස කතා කරලා තමයි. නේද නන්දි ගාවව අවශේප කරගන්න හාම් පුතාට හැකිව වුණේ ේද එහම තමයි ගැල්සිය ඇදගත්තේ. මේ නන්දි විශාල ජාතකයේ දක්වා වර්ජන කතාව අරන්ගේ අපේ රටේ වර්ජන ඉතිහාසය ගැනත් අදගේ දවසක මතක් කළ යුතුවම ඇතිනිසයි. හොදේ මොකද අද ඒකා බද්ධ වැඩවර්ජනයක් ක්‍රියාත්මක වනාා ෘත්ති අයිතිවාසකම් පිළිබඳ සටන් වර්ජනවලින් අපේ ඉතිහාසේ පිරලතියෙනවා. ඒ වගේමයි සමහර වර්ජකින් මියගියයේ සොහොන් කොතද අහිමිවයි. එමියගිය මිනිසුන්ගේ, මලමිනි මතින් සමහර දේශපාලනක්කින් එදත් අදත් පැජරූ ගතවුණා මොන්ටරූගත වනාා ඒම ඉතිහාසයක් තියෙනවා අදත් ඒමයි හෙටත් හම වෙන්ට පුළුවන් ඒකත් අපි මතකතියාගම හොදේ අපේ රට ඒ වර්ජන ඉතිහාසය විමසීමේදී සංවිධානාත්මක වැඩවර්ජනයක් ලෙස අපිට ඉතාම ඉක්වනට අහඳරගන්න පුළුවන් කරත්තකරුවන්ගේ වැඩවර්ජනය හොඳදේ ඒ වැඩ වර්ජනය සිදුකරලතියන්නේ එක්දහස් නවසි හයදී. එකන්නේ දැනට අවරුදු එකසිේ දාාහතකට විතර ඉස්සෙල් හොඳදේ ඒකාලයේ ප්‍රධහන වහන්ඩ ප්‍රවහන මාධ්‍යව වනේ කරත්තේ. ඔය කොඹ නගරේ බා්ඩ ප්‍රවාහනයට කරත්ත විසිදාහක් විසි තුන්දාාහක් විතර තිබුණ කියලතමයි. සඳහන් වෙ හිමින් හිමින් යන කරත්ත වෙනුවට පස්සෙ කාලේ ට්‍රෑම්් රත ආවා. ඒ කාලේ ඔය කොළඹ නගර සභහාව මේ කරත්වලට හරි අපූරු නීතියක්ගෙන අල්ල තියෙනවා. සුද්ගෙන් මේ නීතිය එන්නේෙ මොකද නීතිේ කරත්තේ දක්කගෙන යන විට අර බෝන්ලීයේ හෝ රත්තේ උඩ වාඩි වෙලා යාම තහනම්. එකැනි ගුණාවගේ පයිම් පපලයන්කගේ හොඳේ ඔය දැනුත් කියන්න එක තමයි ගොුණාවගේ පයිම් පලයන්ගේේ ොහොඳදේ එදා කරත්තකරුවන් විසිතුන්දා හක් විතර කරත් එක්. ස පාර බාන්් ප්‍රවාහනයේ නතර කලා අන්තිමට වරායට යන බහන්ඩත් නතර වුණා. කොළඹ පාර්වල් කරත්තවලින් වැහිලගයාගේ ලෙසන් ඳහන් වෙනවා. මේ කරත්ත වර්ජනයට. මේ ජෝන් කොතලාවලත් සහය දිීන තියනවා. එතකොට ඔය බෝන්ලිය උඩ සිටගත්ත කරත්තකරුවකු ඔල්වර සන්හඩ මධ්දේ අරාලුත් නීතිය කඩකරමින් කොළඹ හැම්ම තැනම ගමන් කරාකේලත් ඉතිහාසේ සඳහන් වෙනවා අන්තිමට කර්ථකරුවන් ළඟ ධනගැසූ සුද්දගේ ආණ්ඩුව ඒ නීතිය ඉවත් කර ගත්තා. ඒක කියන්නේ වර්ජනෙන් සුදදු ආණ්ඩුවක් දනගස්සන්නට කරත්තකරුවන්ට හැකිවුණු ඉතිහාසයක් අපට තියනවා. හයි ඒගේ මයි අද බොහෝ දෙනෙකුට අමතක අවුරුද්දක්කා මාසයක්තිේ නවා. ඒයා අපේ රටඒ වර්ජනීතිහාසේදී කියවිය යුතුම එක්දහස්නමසය අසුුවේ ජුලි පවැඩවර්චනය. මේ වැඩවර්ජනයට හේතු සහ මොකද වනේ කියලා කතාකරන්ට ප්‍රථම ඔ එක්දහසම සය පනස් සයේ දශකයට අපේ මතකේ ගෙනියන්ට ඕනේ. එක්දහසමසේ පනස් හයේ සිට එක්දහස්නමසේ හැත්ත ඇව දක්වා කාලය තුළ යම් දේශිය ආර්ථිකහා සමාජ විප්ලවයක් අවංකම සිදුකරන්ට උත්සහ දරපු යුගයක්. නම්මුත් එක්දහසමසේ හැත්තහතේ ජාර් ජවර්ධනගේ ්‍යවෘතාාර්ිකය හා හැත්ත අටේ විදායක ජනාධිපතික්‍රමයයක්ත් එක්ක එකන අවරුදුදාහතක් කරද රට පුරාම පැතිරුණේ ප්‍රචන්්ඩත්වේ රාජ්‍ය මැරබලේ නීතිය හා අධිකරණයට අභියෝග කළ කාල පරිච්චේදයක්. ඒ ඒකාදිපති පැසිිෂ්ටවාදී පාලනය තුළ තමයි එක් දහස්නම සය අසුවේ ජූලි වර්ජනය ආරම්භවෙන්නේ ඔය දත්න් අන්තර්ජාතික මූල්ල්‍ය අරමුදල හා ලෝක බැංකුවේ උපදෙස්හ කොන්දේසි ක්‍රියාත්මක වුණ මේ අදබගේම තමයි. එක්දහසනම සිය හැත්ත හතේ බලේට පත්වුණු චියයාර්ගගේ ආණ්ඩුව හැත්ත අටේදිම සිය බලය පෙන්වා බලය කැන්නේ මැර බලය හොඳදේ මැර බලය. එක්දමසේ හැත්තාටේ ජූලි විසිවැනිදා ඔය මේ සංකේත බැංකව වන්න. ඒ තිබන කොළම්ඹ කොටුවේ යෝක්වීද පැත්තේ. මේ සංකේත වර්ජනයට මැරයින් දාාල ගැහවා. ගැහුේ බයිසිකල් චේන් හ පොල්ලු මුගුරුවලින්. හොඳද පොලිසිය බලාගෙන හිටිය. තින් යි සමහරත් දෙවල්ල ඒදාද කියලා මහලොකු වෙනසක් නෑ හරි එක්දහස් නසේ හැත්ත නවේදී. ඔය අදගොල්ලු බිහිරි අසරගේ ද්ඝෝෂයයක් තිබුණ. හරි. ඒකටත් මැර ප්‍රහරයක්ඇල්ලලේක තිබනේ පරර්ණ පාර්ලිමේන්තුවල. ඒ අවරුද්දම ය කැලනය සරසවිය ශිෂ සග. නායකින්ට ගහන්ට ආණ්ඩුවම මැරයෝ යව්වා එහිදි ඔය ක්‍රිස්ටෝපර් කියෙන ආණ්ඩුවේ මැරයා ශිෂ්‍යයන්ගේ පහරදීම් නිසා මියගියා පුදුමේ කියන්නේ ආං ඒ මැරයාගේ අවමගුලටතුන් එදා චනාධිපති ජයාර් යාමනි ඇ මෙවැනි පසුබිමක් තුල තමයි එක් දහස්සමසය අසුවේ වැඩවර්ජනය බිහිවෙන්නේ ඇරද. අසුවේ ජූනී පස්වනිදා ප්‍රබල වෘතිය සමිතය නායකෙකු වූ සෝමපාලව ආන්්ුවේ මැරෑන් එකකුතු වෙලා මර් ලදානො. එක්දා සමසේ අසුවේ මහා වර්ජනය මතක් කළේ ඔය එදා රජයේ බොහෝ වර්ජකින්ට රැකියාව අහිමි කලා එකයි. වැදගත්ම කාරණාව. රැකියාව අහිමි වූ වර්ජිකන්ගෙන් සමහරු පස්සු කලෙක දිවිනසාගත්තා. ඒ අයගේ පවුල් විනාශ වනාා දරුව මහපාර්ට ඇට්නක් දැන් ඉවත් කරපු සේවකින් වෙනුවට පස්සේ දවස මොකද කලේ මැති ඇමතිවරුන්ට හිතවත් අයි පත් කරගත්තා සුදුසුකම් බැල්වේ නෑ මේ බඳවා ගැනම් නිසා පසු කලෙක රාජ්‍ය එසේවම අර්බුධයක් දක්වා අතල්ල වුණා හොඳේ මනුවවදන්නුවදමින් ඉල්ව රුපියල් දහයක වැටුප් වැඩිවීමත් එක තමයික් ප්‍රධහන ඉල්ලීමක් හරිද. අනිත්ක තමයි බඩු මිල පහත දාන්න කෙලකරපු ඉල්ලීම. තුන්වැෙනක තයි වැඩිව. න න වේදමට රුපියල් පහක දීමනාවක් කිල්ලවා. හරිද රුපියල් දහය වැටු පැඩදීම. බඩු මිල්ල පහතදාන්න කියල කරපු ඉල්ලීම. වැඩි වන ජීවනවේදට රප ියල් පහ කිල්ලීම මනොවද හම්බ නේ වෙනුවට හම්බුණන ැකයාාව අයිම වෙලා දරු පවල් පිටින් මහ පාට ඇදලදාාපපු. හ ේච්ච තිීදුවක් ගත්තා ඒ එක තමයි හම්බ වනේ. . මේ අතීතයේ මතක්කලයේ ඉතිහාසේ තරම් හොඳ ගුරුවරයෙක නැතිබව මතක් කරන්න. ඉතිහාසේ තරම් හොඳ ගරුවරිකුුණන එබ වරක් ලනින් කියාතිබෙනවා. එසේම ලෝකේ විනාශවෙෙන්න්නේ නරක මිනිසුන්ගේ ක්‍රියා නිසා නෙවෙයි. හොඳ මිනිසුන්ගේ නිහන්ඩ බවනිසා කියලා මාටන් ලතකින්ම් ප්‍රකාශ කරලා තියෙනවා. මෙ වර්ජන අරගල මැතිවරණ ඉල්ලිම් ආදේ. ඉතාම වැදගත් සමහරකාරාදයා සමහර මිනිස්සු නිහන්ඩව බලාගෙන ඉන්නම්. අපටකීමට ඇත්තේ අපරාධකාරීන්ට වඩා ඔබේ මේ නිහඩ බව. ඔබව අපරාධකාරයෙකු ලෙස දවසක ඉතිහාසේ ඔබේ නම කල්ලුගලකම කොටනවා ඇති කියල මයි. එම කියලා ටෙලිවැකිය අවසන් කරනවා.